भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स यतो को आवसो अरिय सावको वेदनांच पजानाति वेदना समुदयांच पजानाति वेदना निरोधांच पजानाति वेदना निरोधगामिनी पटिपदांच पजानाति इत्तावता पिको आउसु अरिय सावको सम्मा दिट्टि होति उजुगतास्त दिट्टि धम्मे अविच्छप्पसादेन समन्नागतो आगतो इमं सद्धम्मन्ति धर्मश्रवणा बिलासी श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मे पिंगवत पिरिस धम्मे सूदानं वेन्नी हे बुद्धरजानन वहांसे मे लोक सत्या किरे पतल महा करुणाविं देशना कलस्त्री सद्धर्में विदक सोने करांत इनसा हमद नाम नोयक नोयक अरमुनूल सित दुवन्नत नुदी बहुम सद्धाविं उमनाविं मे देशनाव सोने करांत तोने पिंगतुनी ते सम्मादित सूत्रे शरीर महाराज तनुहान से श्रावक अंग सम्मादित्यतिशनाकल धर्म्यंग अतरिंग नववेनी वेदना वारे तमाई अदापित इगन गन्नत साकच्छा करन्नत कथा करन्नत तिबेन्ने इदा तन्हाव पिलिबंद धर्मय शरीर महाराजन वहांस भिक्षुन वहांस लट देशना कलहान भिक्षुन महांस लोम सत्यंगल शरी महाराथन महंस प्रश्न अवत्नी श्रावक अंग सम्मादित्यतिवीम पिनस पवतिन तव क्रम्यंत पुलवंद केलाधि शरी महाराथन महंसे अवत्नी तव क्रम्यन तव क्रम्यनवंट पुलवं केला शरी महाराथन महंसे देशना करण यथो को आवसो अरिय सावको वेदनांच पजानाति वेदना समुदयांच पजानाति वेदना निरोधांच पजानाति वेदना निरोधगामिनी पतिपदांच पजानाति अवत्नी मे आर्य सावक तेने यम कलक पटं वेदना वक्यान्ने मुकाग्द कियला दन्नवनं वेदना वगेन हंदुना गत्तुत वेदना समुदयांच पजानाति वेदनावगे अतिवीम मुखद्द कियला दन्नवनं वेदना निरोधांच पजानाति वेदनावगे नति किरीम दन्नवनं वेदना निरोधगामिनी पटिपदांच पजानाति वेदना नति करण प्रतिपदाव दन्नवनं मिन्न मेपमिनकिनु तार्य श्रावकतमे सम्मादिट्ठि अत्तेक वेनवा एकने निवर्दि दकीमे युक्त केनेक वेनवा एवगेम मे धर्मे गुणजन कहदीमें युक्त किनोहुगे दकीम ऋजुभवत पत्ना विनवा मे सद्धर्मेत आपु किनिकट पुलवां केला पेन्नवा पेन्नल शरी महारा तन्वहां से महमा एवत्नी खतमापनावसु वेदना खतमो वेदना समुदयो खतमो वेदना निरोधो केला अवत्नी वेदना वकेला कियन्ने मुकाग्द वेदना समुदे वेदना वगे अतिवीम मुकाग्द
වේදනාවගේ නැති තැන වේදනාව නැති වෙන්නේ මොකක් කළාමද වේදනාව නැති කරන මාර්ගය මොකක්ද කියලා ප්‍රශ්න කළා. ප්‍රශ්න කරලා සරියුත් මහ රහතන් වහන්සේ මේට උත්තර දෙනවා. චෛමේ භික්ඛවේ වේදනා කාය. එවත්නි මේ වේදනා කොටස් 6ක් තියෙනවා. චෛමේ භික්ඛවේ වේදනා කාය වේදනා කොටස් 6ක් තියෙනවා. එතකොට පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශයාගේ ඇතිවීමෙන් වේදනාව ඇති වෙනවා. පස්ස නිරෝධ වේදනා නිරෝධ මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. වේදනංච පජානාති කියනකොට වේදනාව දන්නවා කියනකොට වේදනාව කියන්නේ මොකක්ද මොන වගේ එකක්ද ඒකේ ශේෂ්ත්‍රය මොකක්ද එයා කරන වැඩේ මොකක්ද එයාගේ ලක්ෂණය මොකක්ද එයා මොකකින්ද උපදින්නේ එයා මොකද්ද උපදවන්නේ කියන මේ කාරණා ටික අපිට ලැබෙන්නට ඕනේ. අනිත් ධර්මතාත් දිහත් හැම එකක්ම මේ විදිහට දැනගන්නට ඕනේ. අපි තණ්හංච පජානාති කිව්වොත් උපාදානංච පජානාති කිව්වොත් මේ වගේම එයාගේ ලක්ෂණය මොකක්ද එයා කරන වැඩේ මොකක්ද මොකකින්ද එයා ඇති වෙන්නේ එයා ඉන්නකොට මොකද්ද කරන්නේ කියන මේ ඔක්කොම ටික අයිති වෙනවා එයාව දැනගන්නවා කියනකොට. ඒ වගේ වේදනාව කියනකොට නිකන් අරමුණක් විඳිනවා වගේ කියන තැනකින් හරියන්නේ නැහැ. එයාගේ යම්තාග්ද සේවය තියෙන්නේ එයාගේ ශේෂ්ත්‍රයේ යම්තාග්ද ඒතාක් එයාගේ විෂය යම්තාග්ද ඒතාක් දැනගන්නට ඕනේ. ඒකෙන් අපිට පුළුවන් ප්‍රමාණය අපි ටිකක් බලමු. එතකොට සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා චෛමේ භික්ඛ වේදනා කාය කියලා. මොකද්ද වේදනා කොටස් 6ක් තියෙනවා. චක්කු සම්පස්ස වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජිහ්වා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට ස්පහස නිසා චක්කු ස්පහස නිසා වේදනාව, සෝත ස්පර්ශය නිසා වේදනාව, කනට ශබ්ද ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, නාසයට ගන්ධ ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, කයට ධර්ම පොට්ටබ්බයන් ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, සිතට ධර්මාරම්මණය ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා. ඔන්නයේ වේදනාව ගත්තහම පින්වතුනි ආරම්මන රසං විඳතිති වේදන. අරමුණු වල රස විඳින ලක්ෂණය, හිතින් රස අනුභව කරන ලක්ෂණය දකින්නට ඕන වේදනාව කියලා. එතකොට මේ වේදනාව කියන එක චෛතසිකයක්, සිතේ ඇති වෙන ගතියක්, සිතින් විඳින ස්වභාවයක් වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව හැම වෙලාවෙම අරමුණු අනුභව කරනවා මේ සිත තුන් ආකාරයකින්. මොකද සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව කියලා වේදනාව තුන් ආකාරයයි කියලා දැනගන්නත් ඕනේ වේදනංච පජානාති කියනකොට. එතකොට මේ වේදනාවල උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයයි කියලා දැනගන්නට ඕනේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා උප්පත්ති හය ආකාරයයි කියලා දැනගන්නටත් ඕනේ වේදනංච පජානාති කියලා කියනකොට. මේ තුන් ආකාර වේදනාව හය ආකාර පුලෙන් උපදිනකොට 18 ආකාරයක් වෙනවා කියලා දැනගන්නට ඕනේ. ඒ කියන්නේ චක්කු සම්පස්සජා වේදනා සැප වේදනාවෙන්ට පුළුවන්, දුක් වේදනාවෙන්ට පුළුවන්, උපේක්ෂාවෙන්ට පුළුවන් තුන් ආකාරයයි. සෝත සම්පස්සජා වේදනා සැප වේදනාවෙන්ට පුළුවන්, දුක් වේදනාවෙන්ට පුළුවන්, උපේක්ෂාවෙන්ට පුළුවන් තුන් ආකාරයයි. ගාන සම්පස්ස වේදනා, ජීවා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ තුන් ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයක් වුණාම 18යි. මෙන්න මේ ආකාරය දැනගන්නට ඕනේ. ඊට පස්සේ ඕකේ තව ප්‍රභේද තියෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ 18 දෙකට බෙදිලා 36ක් වෙනවා. අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා කියලා 36 තුනෙන් වැඩි කළා 108ක් වෙනවා. මේ වගේ ප්‍රභේද වශයෙන් මේ වේදනාව එක එක ප්‍රභේද වෙනවා. විශේෂයෙන් මෙතනදී වේදනංච පජානාති කියනකොට මේ තුන් ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයෙන් දත යුතුයි.
ඊට පස්සේ මේ වේදනාව කියලා කියන්නේ පින්වතුනි හැම වෙලාවෙම ඇහැට ගැටෙන රූපයක් තියෙනවනම් මේ රූපය විඳින ලක්ෂණයෙන් දකින්නට ඕනේ. ගැටෙන රූපය ප්‍රියමනාප එකක් වුණොත් ඒ වේදනාවට කියන සැප වේදනාව කියලා. ගැටෙන ස්පර්ශය අප්‍රිය අමනාප වුණොත් ඒ වේදනාවට කියනවා දුක් වේදනාව කියලා. ඒ උපදින ස්පර්ශය උපේක්ෂා සහගත වුණොත් උපදින වේදනාව උපේක්ෂා සහගතයි කියනවා. මෙතනදී වේදනංච පජානාති කියනකොට මම මතක් කළා වේදනාවත් වේදනාවේ උප්පත්තියක් දැනෙන්නට ඕනේ, ඒ වගේම එයා කරන දේ දැනගන්නත් ඕනේ, එයාගේ ශේෂ්ත්‍රය දැනගන්නත් ඕනේ කියලා. එතකොට චක්කු සම්පස්සජා වේදනා කියනකොට උපේක්ෂා ස්වභාවයෙන් යුක්ත, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත, අප්‍රියමනාප ස්වභාවයෙන් යුක්ත රූප විඳින ගතිය දකින්ද චක්කු සම්පස්සජා වේදනාවේ. ඇහැට හම්බ වෙන, ඇහැට ගෝචර වෙන, ගෝචර කියලා කියන්නේ පින්වතුනි ගොදුරු කියන එක. සතෙක්ව තව සතෙක් ගොදුරු කරගන්නවා වගේ මේ රූපවලට කියනවා ගෝචර වෙන ධර්ම. අනුභව කරන්ට, විඳින්ට හම්බ වෙන ධර්ම තමයි රූප කියන්නේ. එතකොට හම්බ වෙන රූපය ප්‍රියමනාප නම් ඒක විඳ හැකි සැප. හම්බ වෙන රූපය අප්‍රියමනාප නම් විඳ හැකි දුක. රූප හම්බ වෙන රූපයේ උපේක්ෂා සහගත නම් ඒකෙන් විඳින්න පුළුවන් උපේක්ෂාව. එතකොට මෙන්න මේ ශේෂ්ත්‍රයේ දක්ත යුතුය මෙයාගේ යම් තාක් ඇහැට රූප ගැටෙනවා නම් මේ තුන් ආකාර වේදනාව පහළ වෙනවා, තුන් ආකාර වේදනාව පවතිනවා කියන කාරණාව දකින්නට ඕනේ. තුන් ආකාර වේදනාවෙන් තොර රූපයක් බලන්න පුළුවන් කමක් නැහැ. තුන් ආකාරයෙන් කුමන හෝ ආකාරයක වේදනාවක් විඳිනවා මේ හැම රූපයක් දකින වෙලාවම කියලා දකින්න ඕනේ. ඒ වගේම හැම සද්දයක්ම තුන් ආකාර වේදනාව විඳින්න හම්බ වෙච්ච ගුදුරක් කියලා දකින්න ඕනේ. ඒ වගේම හැම ගන්ධයක්ම තුන් ආකාර වේදනාව විඳින්න ගුදුරක් කියලා දකින්න ඕනේ. මේ වගේ මේ සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව හැම වෙලාවෙම බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු විඳ විඳ ඉන්නේ ස්වභාවය දකින්ද, මේවා අනුභව කර කර ඉන්න ස්වභාවය දකින්ද වේදනාව කියලා. මේ කෙතේ ගොයන් කකා ඉන්න ස්වභාවය දකින්ද වේදනාව කියලා. මේකට කියනවා කෙත කියලා, ශේස්ත්‍රය කියලා. එතකොට මේ කෙතේ, මේ ශේස්ත්‍රයේ මොනවාම හරි දෙයක් අනුභව කරන, හරියට තන භූමියකට ගිය ගවයෙක් ඒ පිට්ටනියේ එහා කෙරේ ඉඳන් මෙහා කෙරවලට පිට්ටනිය උලා කමින් ඇවිදිනවා වගේ මේ ඇහැකන දිවනාසයේ ශරීරය කියන ආයතන ටිකේ උදව්ව ලබාගෙන මේ හිත මොකද කරන්නේ හැම වෙලාවෙම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ධර්මයේ විඳ විඳ තමයි ඉන්නේ අපි. අපි මේ ගොදුරු කකා තමයි හැම වෙලාවෙම මේ තන 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 ඇවිදින්නේ. හැම වෙලාවෙම මේ අරමුණු විඳින්න තමයි හොයන්නේ. මේ විඳින එකට තමයි තණ්හාව තියෙන්නේ, විඳින එක තමයි හොයාගෙන යන්නේ. එතකොට වේදනංච පජානාති කියනකොට හොඳට දකින්න ඕනේ මේ වේදනාව කියන එක කොහෙවත් කියනවා එහෙම නෙමෙයි. වේදනාව කියන එක නැති එකකුත් නෙමෙයි. වේදනාව කියන එක මේ ස්පර්ශය නිසා හටගන්න එකක් කියලා දකින්නට ඕනේ. ඒ වගේම මේ වේදනාව කියන එක නිසා තණ්හාව කියන එක ඇති වෙනවා කියලා දකින්නටත් ඕනේ. අපි එතකොට මේ වේදනාව, ඒ අවස්ථාවට ඇති වෙන වේදනාව කොහොමද කියලා ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. අපි මතක් කළා වේදනංච පජානාති කියනකොට වේදනාව දැනගන්නට ඕන සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඒ උප්පත් ස්ථාන වශයෙන් චක්කු සම්පස්ස, සෝත සම්පස්ස කියලා ස්පර්ශ ආයතන හයයි සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා වුණේ ආරම්මන නමක් තියෙන. එතකොට ඒ වේදනාවද තියෙන එකක් එහෙම නෙමෙයි, අවස්ථාවට ස්පර්ශය නිසායි හටගන්නේ. පින්වතුනි මම ඒකට උපමාවක් කරන්නම්. මෙන්න මේ උපමානුසාරයෙන් දකින්නට ඕනේ. අපි කියමු යම් කිසි
ඒ යකඩ කෑලි දෙකක් එකට ගැටීම නිසා සද්දයක් ඇති වෙනවා නම් පින්වතුනි යකඩ කෑලි දෙක එකට ගැටෙන්න ඉස්සර වෙලා සද්දයේ හිස් අවකාශ ධාතුවේ කොහෙවත් තිබුණත් නෙමෙයි යකඩ කෑලි දෙක ගැටුණයින් පස්සේ සද්දයේ යකඩ කෑලි දෙක ඇතුලේ හෝ හිස් අවකාශ ධාතුවේ ඇතුලේ කොහෙවත් යකඩ කෑලි දෙක තියෙනවත් නෙමෙයි මේ යකඩ කෑලි දෙක ගැටුණාම පෙර නොතිබීමමයි සද්දේ කියලා යමක් ඇති වෙනවා. ඒ ගැටිලා ඉවර වෙනකොට ඉතුරු නැතුවම මේ සද්දේ කියන එක අතහැරෙනවා නිරුද්ධ වෙනවා. එතකොට මේ සද්දේ දිහා බලන්ද සද්දේ කියන එක තිබුණා නෙමෙයි තියෙනවා නෙමෙයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන ධර්මයක්. අන්නේ මේ උපමාවේ මේ වේදනාව කියන එක දකින්න උනේ වේදනංච පජානාති කියනකොට වේදනාව කියන එක තියෙන එකක් නෙමෙයි වේදනාව කියන එක තිබුණු එකක් නෙමෙයි වේදනාව කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් කියලා දකින්න උනේ. එතකොට වේදනාව කියනකොට එතනදී දකින්නට ඕනේ චක්කු සම්පස්යෙන් උපදින ප්‍රියමනාප වේදනාවක් තියෙනවා නම් ඒ ප්‍රියමනාප වේදනාව හැම වෙලාවෙදිම මේ ස්පර්ශය නිසා හටගත්තා කියන කාරණාව දකින්නට ඕනේ. ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව නැති වෙනවා කියන කාරණාව දකින්නට ඕනේ. එතකොට මේ ස්පර්ශය කියන එක ඒ අවස්ථාවට ඇතිවෙච්ච ධර්මයක් වෙන කාරණාව අපිට පේන්නත් ඕනේ. ඒ කිව්වේ ඇහත් රූපය චක්කු විඤ්ඤාණය කියන මේ තුන් දෙනා එකට එකතු වෙච්ච තැන ස්පර්ශයක් කියනවා. මේ තුන් දෙනා එකට එකතු වුණාම පෙර නොතිබීමමයි මේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව හටගන්නේ. එතකොට මේ උපන්න වේදනාව සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් නොදුක් නොසුව වෙන්න පුළුවන්. එතකොට ඒ හේතු තුන් දෙනාගේ එකක් එකක් හරි වෙන් වුණොත් බිඳුනොත් ඒ වේදනාව ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ වේදනාව ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට වේදනාව හරියට අර යකඩ කෑලි දෙක ගැටුණාම පෙර නොතිබීම හට ගන්නවා වගේ මේ වේදනාව කියන එක පින්වතුනි ඇහි තියෙනවවත් නෙමෙයි. එහෙම නැතිනම් රූපේ තියෙනවවත් නෙමෙයි. චක්කු විඥානය කියලා හිතක් තියෙනවා හිතේ තියෙනවවත් නෙමෙයි. අර සද්දය කියන එක මේ යකඩ කෑල්ලේ තිබුණත් නෙමෙයි මේ යකඩ කෑල්ලේ තිබුණත් නෙමෙයි මේ දෙකේම තිබුණත් නෙමෙයි මේ දෙකම නැතුව හිස් අවකාශ ධාතුවේ තිබුණත් නෙමෙයි. එතකොට නමුත් සද්දය කියලා දෙයක් නැතුවා නෙමෙයි හේතු ප්‍රත්‍යයයි මේ යකඩ කෑලි ගැටෙනකොට පෙරපසු නැතුව ඒ මොහොතෙම ඉපදෙනවා වගේ මේ වේදනාවත් ඇහි තිබුණා නෙමෙයි හිතේ තිබුණා නෙමෙයි රූපේ තිබුණා නෙමෙයි මේ හේතු ටික එකට එකතු වෙනකොට පෙර නොතිබීම වේදනාවක් හටගන්නවා. ඔන්න ඒක චක්කු සම්පස්සයක් නම් ඒ චක්කු සම්පස්සයේ ප්‍රියමනාප නම් චක්කු සම්පස්සජා සුඛා වේදනා කියන එකක් ඉපදිලා තියෙනවා. එතකොට චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව දුක් වේදනාවක් නම් ඒ චක්කු සම්පස්යේ නිසා උපන්න දුක් වේදනාව ඊ ස්පර්ශය නිසායි හටගත් ස්පර්ශය නැති වෙනවා කියන එක පේන්නට ඕනේ. ඊට පස්සේ ඒ උපදින වේදනාව උපේක්ෂා සහගත නම් ඒ උපේක්ෂා සහගත ස්පර්ශය නිසා මේ වේදනාව උපන්නා උපේක්ෂා සහගත ස්පර්ශය නැති වෙනවා කියලා පේන්නට ඕනේ. මේ වේදනාව තියෙන එකක් නෙමෙයි තිබුණ එකක් නෙමෙයි ප්‍රත්‍ය නිසා හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන එකක් කියන නුවණ ඕනේ වේදනංච පජානාති කියලා දැනගන්න. තව පැත්තකින් සතර සතිපට්ඨාන වේදනනුපස්සනාවට කියන දෙන්නන වේදනාව නව ආකාරයකින් තියෙන පරියාය තේරුම් කරගන්නට ඕනේ. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාව කියන එක දන්නවා, දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාව දන්නවා, උපේක්ෂා වේදනාවක් කියනකොට උපේක්ෂා වේදනාව ගැන නුවණයි. ඊට පස්සේ මේ වේදනාව සාමිසද නිරාමිසද කියන එකක් දැනගන්නටත් ඕනේ. එතකොට මේ
සාමිස කියලා කියේ පංචකාමී නිස්සිත වේදනාවක්ද නිර්ාමිස වේදනාවක්ද කියන කාරණාව ලැබෙන්නට ඕනේ. එතකොට මෙතනදී කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ වේදනංච පජානාති කියන තැනදී මේ වේදනාව කියන කාරණාව උප්පති ස්ථාන වශයෙන් හය ආකාරයයි ස්ථාන හය ආකාරෝ වේදනාව ප්‍රභේද වශයෙන් තුන් ආකාරයයි ඒකද සාමිස නිරාමිස වශයෙන් දෙකට බෙදෙනවා ඒ වේදනාව හටගන්නේ පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නැති වෙනවා කියලා එතකොට මෙතනදී මේ වේදනාව කියන කාරණාව පිළිසිඳ දකින්නට ඕනේ අපි කොහොමද මෙතනදී හැම වෙලාවෙම මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන ලක්ෂණයට සිහිය අපේ යන්නට ඕනේ පින්වතුනි මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන ලක්ෂණය අපිට නැති වුණොත් වේදනාවේ අනිත්‍ය අපිට පේන්නේ මොකද අපිට අවිද්‍යාවට පෙන්වන්නේ විඳින්නේ වේදනාව එන්නේ රූපෙන් කියලායි සද්දෙන් ගන්ධෙන් කියලායි නමුත් රූපය ස්පර්ශය නිසායි විඳින්නේ පස්සපච්චය වේදනා කියන තැනට පින්වතුනි හොඳට නුවණ යන්නට ඕනේ මේ වේදනංච පජානාති කියලා කියන්නේ ඒ නිසා වේදනාව ඇති වෙන්න තියෙන හේතු මූලයක් තියෙනවා නම් ඒ හේතු මූලයට සිහිය යොමු කරන අදහසිනුයි මේ වේදනංච පජානාති කියලා පින්නේ මොකද ඒ වේදනාව ඇති වෙන හේතු මූලයට අපේ නුවණ නැති නිසායි පින්වතුනි අපිට කවදාවත් වේදනාවේ අනිත්‍ය පේන්නේ නැත්තේ වේදනාව ගැන කලකිරෙන්නේ නැත්තේ මම ඔබට සාමාන්‍යයෙන් සරල උපමාවක් පෙන්වන්නම් ඒ අනුසාරයෙන් මේ පින්වතුන් මේ අපි ජීවත් වෙන වේදනාවක් විඳිනවා කී විඳිනකොට අපේ තියෙන මානසික මට්ටමත් අවිද්‍යාව සහගතව තේරුම් කරගන්නට නමුත් වේදනාවක් විඳිනවා කියනකොට යථාර්ථයෙන් වේදනාවක් විඳිනවා කියන තැන මොන වගේද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ අන්න එතෙන්ට අපේ සිහිනුවන යෙදුණු දවසටයි වේදනාවේ අනිත්‍ය පෙන්නේ වේදනාවේ කලකිරෙන්න පුළුවන්කම අපිට ඇති වෙන්නේ. පින්වතුනි මෙන්න මේකයි උපමාව මේ පින්වතුන්ට බොහොම රසවත් ආහාර වේලක් හම්බ වෙනවා කියලා හිතමු. එතකොට ඒකේ තියෙනවා කැවුම් කේක් කෙසෙල් ගෙඩි නොයෙක් කැවිලි ಜಾති පළතුරු ಜಾති තියෙනවා බත් ව්‍යංජනක් තියෙනවා මේ වගේ ආහාර වේලක් හම්බ වෙනවා. හම්බ වෙනකොට දැන් මේ බත් පිඟානේ තියෙන මාළු ටිකක් නොයෙක් රසම රස ව්‍යංජන ටිකක් අරගෙන එකට අනලා මේ පිඟුතුන් කටේ දාලා හපනවා. දැන් හොඳට සිහිය යොමු කරන්ද කටට ගත්තට පස්සේ ගත්ත ගමම්ම මේ ආහාර යුරෝපිය කියලා නැත්තම් මේ කලේ තියෙන කටේ තියෙන කේත ගන්තිය නිසා කෙල නිසා කෙල ආහාරයක මිශ්‍රණ වෙනවා මිශ්‍රණේ වෙලා ඒකම ආහාරය යම් මට්ටමක් දිරනවා දිරලා දැන් කටේදී මේක හැපෙනකොට සම්පූර්ණ කෙලත් එක්ක මිශ්‍ර වෙලා ඇනිල වමනේ ගොඩක් වගේ කටේදී ඕන්න මේක ආපහු එළියට දැම්මොත් අපිටම අපිරිය හිතන මට්ටමක් තියෙනවා. මෙන්න මේ දැන් අර පිඟානේ තියෙන ආහාර ටික ඔක්කොම එකට එකතු කරලා කටට දාගෙන දැන් හපනවා අපි. හපනකොට දැන් එතන කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන වමනේ ගොඩ හැපිලා ඒ නිසා යම් රසයක් දැනෙනවා. හොඳට බලන්න දැන් කටේ තියෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා හැපිලා එතන තියෙන ඒ ටිකේ නු ඒ වමනේ ටික හපනකොටයි දැන් මේ රසයක් එන්නේ. පැණි රසක් හරි නැත්නම් යම් රසයක් දැනෙනවා නම් ඔන්න ජීව ස්පර්ශය නිසායි රසය එන්නේ. නමුත් අපේ අදහස තියෙන්නේ මේ රස විඳ විඳ අපේ අත දාන්න ආපහු බත්තුගාන තියෙන මාළු කෑල්ලට කරෝල කෑල්ලට නැත්නම් අල කෑල්ලට මොකද අපි හිතාගෙන ඉන්නේ මේ රසයේ එන්නේ මේ වෑන් කියලා පිඟාන දිහායි බලන්නේ. ස්පර්ශය නිසායි මේ වේදනාව එන්නේ. නමුත් මේ වමනේ ටික හපලා ඇති වෙන වේදනාව ගැන කවදාවත් අපි කලකිරෙන්නේ නැහැ අපිට එපා වෙන්නේ නැහැ. මොකද අපේ සංඥාව යන්නේ ඇහැට පෙනෙන දේින්. ජීවා ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවේදී අපේ සංයෝජනේ තියෙන්නේ ඇහිඹලන රූපෙටයි.
රස තණ්හාව අපි ඇති කරගෙන තියෙන තිඟුතුනි මේ ඇහැට පෙනෙන නිමිති හා බැඳිලායි. එතකොට හැම වෙලාවෙම ආපහු බත්තිගානට අපි අත දාන්නේ. අර කරෝල කැල්ල මාළු කැල්ලට අත දාන්නේ. නැත්තම් ඒ තිඟානේ තියෙන කේක් කැල්ලට අත දාන්නේ. අර මේ වේදනාව සිහි කරලයි. මොකද මේ පෙනෙන දෙයින් තමයි මේ වේදනාව ආවේ කියලා. නමුත් මෙතනදී ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා වේදනංච පජානාති කියනකොට වේදනාව දන්නවා කියනකොට වේදනාව දැනගන්න ඒ වේදනාව මෙන්න මේ උප්පත්ති හේතුව නිසායි කියලා දැනගන්න. එතකොට මේ උප්පත්ති හේතුව දන්නේ නැත්තම් මේ වේදනාව ආපහු හදන්න තණ්හාව නිසායි කියලා දකින්න. ආපහු මේ වේදනාව ගන්න පුබාලට අත දම්මවන්නේ තණ්හාව නිසායි. වමනිටික හැපිලයි මේ වේදනාව එන්නේ. නමුත් පෙන්වන්නේ පිඟානේ තියෙන එකෙන් රසය එනවා කියලා අවිද්‍යාව මුල් කරලා ඒක ගණ්ඩයි අත දාන්නේ. එතකොට මෙන්න මේ උපමාව වගේ උපමාව තමයි කටේ තියෙන වමනිටික හපන කොටයි අපිට මේ වේදනාවක් දැනෙන්නේ. නමුත් ඒකට අපේ සිහිය යන්නේ නැති නිසා නුවණ යන්නේ නැති නිසා පෙනෙන අරමුණට අපේ සිහිය නුවණ අපේ සිහිය මෝඩකම පතිත වෙන නිසා එතන නුවණක් නැහැ. අසීයයි අනුවණකමයි පතිත වෙන නිසා මේ වේදනාව ඇති උනේ පෙනෙන රූපෙන් කියලා අපි හිතනවා. එහෙම හිතනකොටයි අපිට කවදාවත් මේ වේදනාවේ අනිත්‍ය පෙනෙන්නේ. අනිත්‍ය පේන්න නම් මේ ස්පර්ශය වෙන තැන අපේ සිහිය තියෙන්නට ඕනේ. ජීවා ස්පර්ශේ කටේ තියෙන වමනිටික හැපිලා ඇති වෙන වේදනාව බාහිර ඇහැට පෙනෙන රූපෙන් දකින්න මට්ටමක ඉන්න තරම් අපිට මේ දිවට දැනෙන වේදනාව ප්‍රියමනාප එකක් වුණත් අප්‍රියමනාප වුණත් උපේක්ෂා සාගත වුණත් ඒ වේදනාවේ අනිත්‍යත නේද කියලා බලන්න. මොකද අනිත්‍ය පේන තැනකද අපි ඉන්නේ කියලා බලන්න. අපේ සංයෝජනේ තියෙන වෙන දිහාවක අපි බලාගෙන ඉන්නේ වෙන දෙයක්. අපි කරන්නේ වෙන දෙයක් නිසා. එතකොට මෙතනදී වේදනංච පජානාති කියන කාරණාව කියනකොට අපි මෙතනින් පෙන්නවා පින්වතුනි වේදනාව උපදින තැනට සිහිය යොමු වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට සිහිය යොමු කළොත් තමයි අපිට මේ වේදනාව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. වේදනාංච පජානාති කියනකොට වේදනාව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙන අනිත්‍ය දෙයක්. ඒ වගේම නොයෙක් නොයෙක් ප්‍රත්‍යයන්ගෙන් හැදිලා හටගන්න දෙයක් නිසා තමා හෝ අනුන් විසින් නොකරන නිසා වේදනාව අනාත්ම දෙයක්. ඒ වගේම වේදනාව මම හෝ මගේ හෝ ආත්ම වශයෙන් ගන්න බෑ. මේ හේතුන්ගෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන එක තේරෙන්නට ඕනේ. ඔන්න ඔය මට්ටමේ දැක්මක්ම ආවහමයි වේදනංච පජානාති වේදනාව දන්නවා කියලා කියන්නේ. එතකොට එහෙම වේදනාව දැනගන්න නම් අර උපමාවෙන් කිව්වා වගේ හැම ස්පර්ශයකටම නුවණ අරගෙන යන්නට ඕනේ. එහෙනම් චක්කු සම්පස්සපච්චා වේදනා කියලා කියනකොට හොඳට දකින්න මේ පින්වතුන් බාහිර රූපයකින් සැප දුක් විඳා හැම නෙමෙයි. ඔගොල්ලෝ සැප දුක් විඳින්නේ කුමක් නිසාද? ස්පස්සපච්චා වේදනා. එතකොට බාහිර රූපය උපකාර වුණා හිතට ස්පර්ශ වෙන්නට. ස්පර්ශය නිසායි මේ වගේ වේදනාවක් ඇති වෙන්නේ. එහෙනම් මේ වේදනාව කියන එක හැම වෙලාවෙම තමන්ගේ සිත තුළ උපදින දෙයක්. වේදනාව සිහි කරගෙන කිසිම වෙලාවක බාහිරයට ඕගලන්ට යන්න බැරි වෙන්න තෝනේ. වේදනාපච්චය තණ්හා වේදනාව පිරිසිඳ නොදැක්කොත් තමයි තණ්හාව ඇති වෙන්නේ. මේ අවශ්‍යම කාරණාව තමයි වේදනාව පිරිසිඳ දකින්න ඕනේ. එතකොට මේ වේදනාව පිරිසිඳ දකින්නකොට ඕගලන්ට තේරෙන්න ඕනේ බාහිර රූපය සංඥානික ඇහැට ස්පර්ශ වෙනකොට මේ ස්පර්ශය කියන කාරණාව තමන්ගේ සිත තුළ උපදින ධර්මයක්. ඒ ස්පර්ශ නිසා උපන්න වේදනාව සිත තුළ උපන්න ධර්මයක්, චෛතසිකයක්. ඒ වේදනාව බාහිර රූපයට අයිති එකක් නෙමෙයි කියන එක. අන්න ඒ විදිහට දැක්කහම යෝගල වේදනංච පජානාති කියන්නේ බාහිර රූපෙන් දකින තාක් වේදනාව රූපයේ අරගෙන විඳින්න පුළුවන් කියලා හිතන තාක් ඕගොල්ලෝ වේදනාව දන්නේ නැහැ. ඕකට අපි මෙහෙම
උපමාවක් කළොත් අපි කියමු පළතුරු ටිකක් ගන්නවා අපි මිදි ටිකකුයි ගස් ලැබු ටිකකුයි කෙසෙල් ගෙඩි ටිකකුයි අරගෙන එකට එකතු කරලා බීමක් හදනවා මිශ්‍ර පළතුරක් හදනවා ගස් ලැබු කෙසෙල් ගෙඩි මිදි දාලා හදපු මේ මිශ්‍ර පළතුර අරගත්තාම දැන් පානයක් හැදෙනවා මේ හේතු තුනෙන් එකකටවත් නැති රසයක් ගස් ලැබු දැන් මේ හේතු තුනම එකට එකතු කරලා හැදුණු රසය ගස් ලැබු වල දකින්නත් බෑ මිදි වල දකින්නත් බෑ කෙසෙල් ගෙඩි වල දකින්නත් බෑ එතකොට මේ හේතු තුන නිසා මේ වගේ බීමක් හැදුවොත් ඒ බීම අපිට බොණ්ඩ දෙනවා. ඔන්න දැන් හරි අමුතු හරි මිහිරි රහක් හම්බ වෙනවා. දැන් ඔය බීපු රසය ඕගොල්ලෝ තියනවා කියලා දැක්කොත් කෙසෙල් ගෙඩි වල නැත්තම් මිදි වල නැත්තම් ගස් ලැබු වල ඔය බීපු රස තියනවා කියලා දැක්කොත් හරිද කියලා බලන්න. කවදාවත් ඔය බීපු රස කෙසෙල් ගෙඩි වලවත් මිදි වලවත් ගස් ලැබු වලවත් නැහැ. හොඳට දකින්න ඕනේ කෙසෙල් ගෙඩි මිදි ගස් ලැබු එකතු වුණාම තමන්ගේ පැත්තට එකතු වුණාම බීමක් හැදෙනවා. ආපහු මේ බීම කෙසෙල් ගෙඩි ගස් ලැබු මිදි වලට අයිති නැහැ. ඒව වෙන වෙනම තියෙන්නේ. ඒ තුනම එකට එකතු වුණාම හැදෙනවා හැම වෙලාවෙම ආධ්‍යාත්මික පැත්තට එන්න පුළුවන්. ආයෙ බාහිරට යන්න බෑ. නුවණක් තිබුවොත් මේ හේතු තුන එකට එකතු වෙනකොට මේ වගේ රසයක් හම්බ වෙයි. හැබැයි මේ වගේ රසයක් සිහි කළා කවදාවත් ඕගලන්ට අත දාන්න බැරි වෙන්න ඕනේ. මේ බීපු බීම සිහි කරලා කෙසෙල් ගෙඩි වලට අත දාන්න බැරි වෙන්න ඕනේ ඕගලන්ට. ඕගලන්ට නුවණ එන්න ඕනේ මේ බීපු රසය මේකේ නෑ. මේ බීපු පානේ සිහි කළ මිදි වලට අත දාන්න බැරි වෙන්න ඕනේ. මේ රසය මේකේ නෑ. මේ බීපු රසය සිහි කළා අඹ ගස් ලැබු කැලලට අත දාන්න බැරි වෙන්න ඕනේ. ඒකේ නෑ. හැබැයි නුවණ තියෙනවා ආපහු හේතු හැදුනොත් හැදෙනවා. මේ මිදි ගස් ලැබු කෙසෙල් ගෙඩි මේ තුන ආපහු එකට එකතු කළොත් මිශ්‍ර කළොත් මේ වගේ එකක් හැදෙනවා. එතකොට මේ හැදෙන එක හැම වෙලාවෙම වෙනම දකින්න වෙනවා මිසක බාහිරින් දකින්න බෑ. හැදිලා ආධ්‍යාත්මික පැත්තට එනවා බාහිරට යන්න බෑ. එතකොට ඒ වගේ පින්වතුනි ඇහැ නිසා රූපය නිසා හිත නිසා මේ තුන්දෙන එකට එකතු වෙනකොටම සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත විඳීමක් අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ වේදනාව ඕගොල්ලෝ රූපේ හෝ දකිනවා නම් ඇහැ හෝ දකිනවා නම් හිතේ හෝ දකිනවා නම් අර මිශ්‍ර පළතුරක් දීලා ගස් ලැබු කැලල ඇල්ලුවා වගේ තමයි. මිශ්‍ර පළතුරක් දීලා මිදි ගෙඩියක් ඇල්ලුවා වගේ තමයි. මිශ්‍ර පළතුරක් දීලා අඹ කැලල ඇල්ලුවා වගේ තමයි. එතකොට කවදාවත් ආපහු අර ගස් ලැබු කැලලට අඹ ගෙඩියට මිදි ටිකට අත දාන තාක් ආපහු මිශ්‍රණයක් හැදෙනවා මිසක මිශ්‍රණය නතර වෙන්නේ නැහැ. මේ මිශ්‍රණයට තියෙන තණ්හාවෙන් මොකද කරන්නේ? අපි මේ කැලල ටික එකතු කරලා තියෙන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ රසය තියෙන නිසායි මේ රසය අඹවල තියෙනවා මේ රසය මිදිවල තියෙනවා කියලා. නමුත් මේ මිශ්‍ර පළතුරේ එන රසය කවදාවත් අඹවලවත් මිදිවලවත් නැහැ. ඒ වගේ ඇහැ නිසා රූපය නිසා චක්කු විඤ්ඤාණ නිසා යම් රූපයක් ඕගලන්ට විඳින්න හම්බුනොත් ඔය ආපු සැපය ඒ රූපෙ හැම තියෙනවා නෙමෙයි තමන්ගේ මනස තුළම ඉපදිලා නිරුද්ධ වෙන එකක්. නමුත් ආපහු ඕගොල්ලෝ රූපේ බලන්න ගියාම ඒ රූපේ හොඳින්ද විඳිනවා රූපයෙන් විඳිනවා නෙමෙයි ඒ ස්පර්ශය නිසා ඒ රූපයේ හිතට ස්පර්ශ නිසා හිතේ මේ වගේ ගතියක් ඇති වෙනවා. එතකොට හොඳට බලන්න මේ හිතේ ඒ ඒ රූප ඉදිරියට ගැටෙනකොට අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන ධර්මයක් මිසක වේදනාව කියලා කියන්නේ කවදාවත් වේදනාව කියන එක තියෙන එකක් හෝ තිබුණ එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ ටික අපි දැක්කොත් වේදනාවේ නිත්‍ය බව යනවා. නමුත් අපි මෙන්න මේ දැකපු රූපේ සැපසහගත කියලා හිතාගෙන හිටියොත් වේදනාවේ අනිත්‍ය පේන්නේ අපිට පේන්නේ මොකද්ද? මේ රූපේ අතීතයක් සැපේ විඳින්න පුළුවන් වගේ තැනකින්. මේ වේදනාව දුක් වේදනාව වුණාට ස්පර්ශය නිසා හටගන්නවා කියලා ඒකට යොමු නොවි. ඒ වේදනාව ආපු ආරම්භණයට අපි වැන්දොත් වේදනාව
ඒ අරමුණ අතීතයක් දුක් වේදනා විඳින්න වෙනවයි කියලා හිතාගෙන ඉන්නේ. ඒකයි මේ රූප වලට බය අයින් කරන්න හදන්නේ. දැන් අපිට අර වන්නනේ ටික හදලා හපලා ඇති වෙන වේදනාව වුණත් අප්‍රිය වෙන්නවත් බෑ, ප්‍රිය වෙන්නවත් බෑ, ස්පර්ශ නැති වෙනකොටම නැති වෙනවා. නමුත් ඨිගානේ තියෙන කරවිල කෑල්ල දිහා බලනකොට, කේක් කෑල්ල දිහා බලනකොට මේ හැම වෙලෙම අපිට වේදනාව නිත්‍යයි. මොකද මේ වේදනාව තිත්ත වේදනාව ආවේ මේ කරවිල කෑල්ලෙන්, මේ සැප වේදනාව ආවේ කේක් කෑල්ලෙන් කියලා අපිට හිතෙන්නේ. ඒ රූප දකින්නතාවක් අපිට මේ වේදනාව ඕන විදිහකට ගත්ත හැයි කියලා හිතන්නේ. වේදනාවේ සැප වේදනාවේ අනිත්‍ය දකින්නත්, දැකලා ඇලෙන්නේ නැතුව ඉන්නත්, දුක් වේදනාවේ අනිත්‍ය දකින්නත්, දැකලා ගැටෙන්නේ නැතුව ඉන්නත් අපිට පුළුවන්කම තියෙන්නේ මේ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා කියලා දැනගත්තොත්. එතකොට වේදනංච පජානාති කියනකොට වේදනාව කියන එක උත්පත්ති ආකාරයෙන් හය ආකාරයයි කියලා දකින්නට ඕනේ. ඒ හය ආකාර වේදනාව ප්‍රභේද වශයෙන් තුන් ආකාරයි කියලා දකින්නට ඕනේ. ඒ තුන් ආකාර වේදනාවම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා දකින්නටත් ඕනේ. එහෙම දකින්න බැරි වෙන හැම වෙලාවකම ඒ වේදනාව ආරම්භය තණ්හාව ඇති වෙනවා කියලා දකින්ට, ඒ තණ්හාව ඇති වුනොත් තණ්හාව නිසා උපාදානය ඇති වෙන, උපාදාන වුනොත් භවය ඇති වෙනවා, භවය ඇති වෙන ජරා මරණ ශෝක පරිදේ දුක්ගම්නස් ඇති කරනවා. මේ ජරා මරණ දුක ඇති කරන ධර්මයක් දුක කියලා කියන්නේ කියලා දකින්ද, දුක කියන එකම පින්වතුනි දුකක්, සුඛ දුක්ඛ, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා, සංඛාර දුක්ඛ, දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සැප වේදනාවේ නොපවැත්ම දුකක්, උපේක්ෂා වේදනාවේ විපරිණාම බව දුකක්, දුක් වේදනාව දුකක්මයි. එතකොට වේදනාව කියලා කියන්නේ එක පරියායකින් දුකම නේද කියලා දකින්න ඕනේ. ඊට පස්සේ වේදනංච පජානාති කියන මේ ලෝකයේ හැමතැනම තියෙන පින්වතුනි වේදනාව දෙයාකාරකින් විතරයි විඳින්න අපිට. ප්‍රිය විප්‍රයෝග දුක්ඛය, අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ කියන දෙක විතරයි. අපි යම්ම වේදනාවක් විඳනනම් පින්වතුනි හොඳට බලන්න, ඕගොල්ලෝ ප්‍රියමනාප වේදනාවක් කියලා යම්ම වේදනාවක් විඳනනම් ඒ ප්‍රියමනාප දේ නැති වෙච්ච නිසා ඕගොල්ලෝ දුකට වැටිලා. අප්‍රියමනාපදී වේදනාවක් වින්දනන් අප්‍රියමනාප දුක දුකක්මයි. අප්‍රියමනාප දුකේ පැවැත්ම දුක, ප්‍රියමනාප දුකේ නොපැවැත්ම දුකක්. අන්තිමට මාරුවේ මාරුවට මේ දුකම විඳලා තියෙනවා, දුක් වූ අර්ථයෙන්ම දුක විඳලා තියෙනවා මිසක වේදනාව කියනකොට වෙන සැපක් විඳලා තියෙනවද කියන කාරණාව දකින්න. මෙන්න මේ වේදනාව කියන්නේ නිෂ්පරියායකින් ගත්තහම දුකක්මයි කියන කාරණාව තේරෙනවා නම් වේදනංච පජානාති කියලා කියනවා. එතකොට වේදනංච පජානාති කියන කාරණාවේදී අපිට තේරෙන්නට ඕනේ වේදනාවගේ ප්‍රභේදගත බව තේරෙන්නට ඕනේ, වේදනාවේ උප්පත්ති ස්ථානය පෙනෙන්නට ඕනේ, වේදනාව උපදවන ධර්මතාවය පෙනෙන්නට ඕනේ, වේදනාව නිසා අපිට අත්විඳින්න වෙලා තියෙන ධර්මතාවය දැනගන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාව කියන්නේ දුකක්මයි කියන කාරණාව දකින්නට ඕනේ. වේදනාවට කැමති වෙන, වේදනාව විඳින්න ප්‍රිය වෙන ලක්ෂණය අතහැරෙන්නට ඕනේ. මොකක් නිසාද? සැප වේදනාව නොපවතින දුකක් නම්, දුක් වේදනාව පවතින බව දුකක් නම්, මේ දුක උපදවාගෙන දුක් විඳිනව නේද කියන කාරණාව තේරෙන්නට ඕනේ. මේ විදිහට වේදනංච පජානාති කියන කාරණාව දකින්න. විශේෂයෙන්ම අවධානය යන්නට ඕනේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන කාරණයට අපේ සිහිය නුවණ යෙදෙන්නට ඕනේ. ස්පර්ශය කියනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා කියලා අර සද්ද උපමාවෙන් දකින්න. ඒ වගේම වේදනාව කියනකොට ඒ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා දකින්නවා කියන මේ කාරණාව කියනවා. වේදනාව ආරම්භය බාහිර ආරම්මණේ තියෙන අපේ සංයෝජනේ අතහැරෙන්නට ඕනේ. වේදනාව ආරම්භය බාහිර ආරම්මණේ තියෙන සංයෝජනය කියලා කිව්වේ, බාහිර ආරම්මණේ තියෙන සංයෝජනයයි කියලා මතක් කළේ අර කටේ තියෙන වමනේ ටික හපලා ඇහෙන් දැකපු කේක් කැල්ල සිහි කරගන්නවා වගේ. ඒ වගේම කයට යමක් ගැටෙන්නේ අපි සිහි කරගන්නේ ඇහැට පේන දේ. මේ හම්මක් ලේනහරෙන් පිරුණු
නුයෙක් විදිහ අසුචීම් කිරුණු අසුචි වූ රූපයක් ඇඟේ වදින්නේ. ඇහැට පෙනෙන රූපය සිහි කරලා ඉවර වෙලා මේ රූපය ඇඟේ හැප්පෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ මම ඔකට අර උපමාවක් පොඩි කියන්නම්. මෙන්න මේ වගේ සමහර විටක යම් කිසි කෙනෙක් රැ නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට ඇඳේ අයිනේ ඇඳ විත්තිමේ තියෙන පොඩි යකඩෑනියක්. ඔය යකඩෑනේ ඇඟේ වදිනවා. ඇඟේ හීරෙනවා. දැන් ඒ වෙලාවට හීනයක් පේනවා. හීනෙන් තමයි බල්ලෙක් පන්නගෙන එනවා කපන්න. දැන් කයට මෙහි ඇනේ හැප්පෙනකොට හීනෙම මේගේ මනෝමය චිත්‍රයේ මේ කාය ස්පර්ශයට ගැට ගහනවා. මේ ධර්මතාවය ඉදිරියට ඉන්නේ එහෙම. බල්ල ඇවිල්ලා හරියට අත හැපුවා වගේ දැන් මේ ඇනේ හැපෙන්නේ ඇඳේ ඇඳ විත්තේ මේ තියෙන යකඩ ඇන කැල්ල හැපෙන්නේ අපේ අතේ. අතේ වැලමිට හරිය හැපෙන්නේ කියන්නකෝ. දැන් හීනේ පේනවා හීනෙන් බල්ලෙක් පුරාගෙන එනවා. බල්ල ඇවිල්ලා හරියටම අල්ලන්නේ මොකද්ද වැලමිට හැපුවා වගේ මනෝමයෙන් පෙනෙන දේ කාය ස්පර්ශයට ගැට ගන්නවා. මරණාසන්න මොහොතදිත් කරන ওই ටිකමයි අපි. දැන් අපි කෑ ගහගෙන නැගිටිනවා. නැගිටිනුනු මාගේ හීනෙන් බල්ලෙක් හැපුවා කියලා බලනකොට ඇත්තටම අතත් රතු වෙලා අතත් හීරිලා වැලමිට හරියට රතු වෙලා වැලමිටත් හීරිලා හීනෙන් දැක්ක බල්ලේ. එතකොට මේ හිතෙනවා හීනෙන් දැක්ක එක ඇත්ත වෙලා වගේ. මේ ස්පර්ශය ඇත්ත නොදක ස්පර්ශයේ වෙන එකක තිබුණොත් අපි දැනගන්න මනෝමයෙන් සිද්ධිය වෙන එකක් වුණොත් කවදාවත් මේ ස්පර්ශය දන්නවා කියලා කියන්නේ නැහැනේ. මේ වේදනාව දන්නවා කියලා කියන්නේ නැහැනේ. දැන් කියන්න පුළුවන් ද පින්වතුන්ට මේ කාය සම්පතින් උපන්න වේදනාව දන්නවා කියලා? දන්නේ නැහැ. Tamanta හොඳට තේරුම් කරගන්න පුළුවන් වුණොත් මේ ඇනේ හැප්පුණු නිසා මේ කය තුවාල වෙලා තියෙනවා. හීනෙන් දැකපු එක වෙනම එකක්. මේ දෙකම එකට ගැට ගහලා නේද මේ දෙකම බල්ලා කෑවා මෙතන වගේ මේ පෙවුනේ කියලා තේරුම් කරගන්න පුළුවන් නම් අන්න එතකොට දන්නවා. ඒ වගේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව පේන්නේ බාහිර රූපේ. මේ දෙක දෙවිදිහා. ඒ නිසා අපිට ආපු වේදනාව බාහිර රූපෙන් දකින්න එපා. ඒ වගේම ජීව ස්පර්ශය අනිකක් ඇහැට පෙනෙන එක අනිකක්. ආධ්‍යාත්මික හේතුවකින් දකින්ද මේ ස්පර්ශය කියනකොට පස්සපච්චා වේදනා කියනකොට තමන් තුළම වේදනා ඉපද නිරුද්ධ වෙන සිද්ධියකින් දකින්ද බාහිරයට වේදනාව බාහිර ආයතනෙන් නොදැක්ක යුතුයි. එහෙම වුණොත් ඕගොල්ලෝ සැපදුක් ගන්ඳ ටීවී කැසට් එකතු කර කර ඉඳීද කියලා බලන්නකෝ. තමන් දන්නවා ආධ්‍යාත්මික හිත හදාගත්තොත් තමයි එහෙනම් සැප විඳින්න පුළුවන්. මොකද සැපය කියන එක ආධ්‍යාත්මිකය තුල ඇති වෙලා නැති වෙච්ච එකක් වෙලා තියෙන්නේ. දුක කියන එක ආධ්‍යාත්මිකය තුල ඇති වෙලා නැති වෙච්ච එකක් තියෙන්නේ. බාහිර වස්තුන් තුල තමන් තුල සැපදුක් මතු කරගන්න මේ ඇඟට ගහගත්ත ඒවා විතරයි මේ බහඬ කියලා කියන්නේ. බාහිර බහඬ එක එක ආයතන වලට හප්පගන්න එක එක විදිහට වේදනා ඉපදිලා නැති වෙනවා. සැප වේදනා හෝ දුක් වේදනා හෝ තමන් තුල උපද්දවා ගන්න පුළුවන්කම තමන් තුලයි වේදනා උපදිනකම තිබිලා තියෙන්නේ. බාහිර වේදනා තිබිලා තියෙනවා නෙමෙයි කියන කාරණාව දැකපු දවසට යෝගලු වේදනාව හොයාගෙන එහෙ යන්නේ නැත්තේ. බාහිර යන්නේ නැත්තේ. ඒව තමන් තුල තියෙන වේදනාව මතු කරගන්න ඇඟට ගහ ගන්න තියෙන උපකරණ. එතකොට යම් කිසි කෙනෙකුට එහෙම බඩු බාණ්ඩ ගහගෙන ගහගෙන විඳගන්නේ නැතුව තමන්ට පුළුවන්කම තමන්ගේ හිතෙන් හිතන තුලනම් සැප විඳීමේ හෝ දුක් විඳීමේ හැකියාව තියෙන්නේ. මේ හිත දියුණු කළා බඩු බාණ්ඩ ඕනේ නැහැ. මෙතන තියෙන වේදනාව උලුප්පල සැප ස්වභාවය උලුප්පල අරගෙන සැප විඳින්න පුළුවන් නේද කියන තැනකට එනකන් එනවා. වේදනංච පජානාති කියනකොට අපි සැප දුක් විඳිනවා කියලා බාහිර යමක් විඳන්නේ මේ අපිවම විඳා කියන නුවණ තියෙන්නට ඕනේ. බාහිර රූපයක් තමන්ට ගැටලා හෝ තමන් තුලනම් සැප දුක් විඳේ. සද්දයක් බාහිර සද්දයක් ගැටුණා තමා තුලනම් සැප දුක් විඳේ. බාහිර කාරණාවකින් තමන්ගේ කයට ගහගෙන තමන් තුලම සැප උපදවාගෙන සැප විඳලා මිසක ඕගොල්ලෝ බාහිර තියෙන ලී කෑලි කෝටු කෑලි විඳලා තිනෝද කියලා බලන්න. එහෙනම් තමන් තුල නොයෙක් පරයයි මහා සාගරයේ කෙලවරක් නැතුව රළ ඉපදිලා නිරුද්ධ වෙනවා වගේ මේ කයේ වේදනා ඉපදිලා නිරුද්ධ වෙනවා දහස් ගණන් ලක්ෂ ගණන්. මේ වේදනා විඳ 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 තණ්හාවෙන් වේදනා උපද්ද උපද්ද විඳින එක තමයි අපේ ලක්ෂණය. ඔන්න ওই ටික දකින්ද මේ අඩිය හිල් වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ අනිත්‍ය වෙන ලෝකේ
वेदना उपद्दला सेप विनिंद हदनवनं सेप उपद्दला सेप तियागंड हदनवनं एक अभी हिंदुच खल्या पुरोनो वगे नेद किला दकिंड उन्न ओयटिक दक्कुत वेदनांच पजानाती किमतंच इंद पुला एतकोट මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා පෙන්නට ඕනේ. එතකොට වේදනංච පජානාති කියව පරියායෙම තියෙනවා වේදනාව සමුදේ ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියනකොට මේ වේදනාව ඇති ගැන දැනගත්ත පරියායෙම තියෙනවා ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධය වෙනවා කියන කාරණාව. එතකොට ආයමේව අරිව අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම වේදනාව නැති කරන ප්‍රතිපදාවයි කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. එතකොට එතෙන්දී තේන්නට ඕනේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට මොකද්ද? සැප වේදනාව ගත්තාම සැප වේදනාවේ ඇත්ත නොදකිනකොට රාගානුසය අනුසය වෙනවා. දුක් වේදනාවේ ඇත්ත නොදකිනකොට පටිඝානුසය අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවේ ඇත්ත නොදකිනකොට අවිද්‍යා අනුසය අනුසය වෙනවා. මෙන්න මේ තුන් අනුසය ධර්මයේ දුරු වෙන විදිහට සැප වේදනාව තමන් තුළ ඉපද නිරුද්ධ වුණා. මේ සැප වේදනාවට අයිති ලීක් අපි කියමු කෝටු කෑලි ටිකක් තියෙනවා වටේ. මේ කෝටු කෑල්ලෙන් ගහගත්තාම ඔන්න තමන් තුළ සැප වේදනාව ඉපදලා නිරුද්ධ වෙනවා. දැන් අනිත් කෝටු කෑල්ලෙන් ගහ ගන්නවා. දැන් තමන් තුළ සැප වේදනාව ඉපදලා දුක් වේදනාව ඉපදලා නිරුද්ධ වෙනවා. අනිත් කෝටු කෑල්ලෙන් ගහ ගන්නවා. දැන් උපේක්ෂා වේදනාව ඉපදලා නිරුද්ධ වෙනවා. එතකොට මේ කෝටු කැලි තුනේ සැප හෝ දුක් හෝ උපේක්ෂා නෙමෙයි තමන් තුළ මේ වේදනාව මතු කර ගන්න තියෙන එක. මේ හේතු නැති වුණා නැති වෙනවා කියලා දැක්කොත් සැප වේදනාවේ නිත්‍ය බව යන්නේ නැහැ. එතකොට ඒක ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවේ නිත්‍ය බව ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක ගැටෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාවේ නිත්‍ය බව යන්නේ නැහැ. එතකොට ඒක අවිද්‍යාංශය අනුසය වෙන්නේ රැවටෙන්නේ නැහැ. එතකොට සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ තුන් වේදනාවම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දෙයක් ඇටියට දැක්කොත් මෙන්න මේ දැකීම නිසා අවිද්‍යා අනුසය පටිඝානුසය සංහාංශය කියන මෙන්න මේ අනුසය ධර්මයේ දුරු වෙනවා. අන්න එදාට මේ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වෙන තණ්හාව නැති වෙලා උපාදානේ නැතිලා භවේ නැතිලා ජරා මරණ දුක නැති වෙනවා. එතකොට මේ තණ්හාවේ කලකිරුණු දවසටයි වේදනාවේ තණ්හාව නැති කරලා වේදනාවේ කලකිරුණු දවසටයි පින්වතුනි වේදනාවේ අනිත්‍ය පේන්නේ. වේදනාවේ ඇලිලා ඉන්න තාක් වේදනාවේ අනිත්‍ය පේන්නේ. වේදනාව පරිඤ්ඤය වුණාම පිරිසිඳ දැක්කහම වේදනාවේ ස්වභාවය වේදනාවේ හැටි දැක්කහම වේදනාවේ කලකිරෙන වේදනාව නෑලෙනවා. එදාට වේදනාවෙන් මිදෙනවා. එතකොට තණ්හාවෙන් මිදුණා, උපාදානයෙන් මිදුණා, භවයෙන් මිදුණා, ජරා මරණයෙන් මිදුණා කියන කරුණට යනවා. ඒ නිසා හැම දිනාම මේ වේදනාව පිළිබඳව මේ විදිහටත් මේට වඩා දක්ෂ උපමා මිතුමිය ඇතුව දැනගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කළා. යතෝකෝ ආවුසෝ අරියසාවකෝ වේදනංච පජානාති, වේදනා සමුදයංච පජානාති, වේදනා නිරෝධංච පජානාති, සෝ සබ්බසෝ රාගානුසයන් පටිඝානුසයන් සෝ සබ්බසෝ රාගානුසයන් පහය පටිඝානුසයන් පටිවිනෝදිත්වා අස්මිති දිට්ඨි මානානුසයන් සමුහනිත්වා අවිජ්ජං පහයි විජ්ජං උපාදේත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති කියලා පෙන්වනවා. එයා යම් කිසි විදිහකදී මේ වේදනාවත් වේදනාවගේ ඇතිවීම නැතිවීම නැති කරන මඟක් දැනගත්තොත් සියලුම ආකාරයෙන් රාගය නැති කළා, පටිගය නැති කළා, මම වෙමි යන දැකීම හා මානේ නැති කළා, අවිද්‍යාව විද්‍යාව උපදවාගෙන අවිද්‍යාව දුරු කළා මේ ජීවිතයේම දුකෙන් මිදෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ දේශනාවට සතුටු වුණා, අනුමෝදන් වුණා. හැම දිනමත් මේ පරියාය අහලා නුවණින් අවබෝධ කරගෙන සසර දුකින් ඈතර වීම සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි, ඒ වගේම අද දවසේද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයෙන් සපයමින් මේ සද්ධර්මය ප්‍රචාරය කරවන්නට අනුග්‍රහය දක්වනවා ඒ කෝට්ටේ බැද්දගානේ ජයපුර මාවතේ 25න් 20 නිවසේලේ පදිංචි සීලා
උඩවත්තගේ මහත්මිය ඒ එම උඩවත්තගේ මහත්මිය මෙම සත්‍යාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම එම උඩවත්ත මහත්මියගේ දෙමාපියන් වන දුන් හේමා උඩවත්තගේ තමන්ගේ ආදරණීය පියාණන්ටත් ඒ වගේම රූපා පෙරේරා උඩවත්තගේ තමන්ගේ ආදරණීය මවටත් ඒ වගේම පරලෝ සැප සියලුම ඥාති හිතේ සින්තත් පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම තමන්ගේ ඥාති හිතේසි උපාලි අබේ වික්‍රම මහතාගේ දෙමව්පියන්ට සහ නැසීගිය සියලුම වර්ග පරම්පරාගත ඥාතින්ට මේ පින් අනුමෝදන් කරන්ට ඕනේ කියන කලන අදහස් ඇතුවයි ඒ සීලා උඩවත්තගේ මෙතිනිය මෙම ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ දක්වලා තියෙන්නේ. අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු ඒ දුන් හේවා උඩවත්තගේ පියාටත් රූපා පෙරේරා උඩවත්තගේ මව ඇතුළු පරලෝ සැප සියලුම ඥාතීන් ඒ අබේ වික්‍රම මහතාගේ දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන් මේ පින්කම වුන් කලාව පින්කම ක්‍රේ සතුටින් සාධනා දෙන්නේ මියගේ ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඥාතීන් දුකක සිටිනන් දුකෙන් අත මිදී සැපවත් භාවයකට පත් වූ මුතුන් නිවන සැනසෙත්වා කියලා සාධුනාදයක් පවත්වන්න. ඒ වගේම ඒ සීලා උඩවත්තගේ මහත්මියත් මහත්මියටත් ඒ වගේම සුජීවතු වාසය කරන ඒ සියලුම දෙනා තමන්ගේ ඥාති හිතේසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනී වේවා කරන කියන යහපත දර්ශයල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී කියකට දුක දුප්පත් අසන දිලු භාවයකට පත් නොවි උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්නටත් මෙම කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම ඒ සීලා උඩවත්තගේ මෙතිනිය ඇතුළු සියලුම ඥාති හිතේසින්ටත් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියන අදහස් කරගන්ට හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. චිරන් රක්කන්තු නම් පරන්ති.